නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ටාශය මගින් සිදු කරන ලැබූ විශේෂ විමර්ශනයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට විශේෂයෙන් පසුගිය කාල සීමාව තුළ ජාතික ආරක්ෂාව පිළිබඳ රජයේ අවධානය යොමු වීමත් සමගම විවිධ පුද්ගලයන් ජාව ආරම්භල යෙදීමින් නීති විරෝධී ලෙස මුදල් උපයමින් ක්ෂණිකව පොහොසතුන් බවට පත්වන අවස්ථාවන් පිළිබඳව වාර්තා වුණා විශේෂයෙන්ම බුද්ධ්‍යංශ විසින් මේ පිළිබඳව නිරන්තරයෙන් වාර්තා කරමින් තිබුණා ඒ අනුව ඒ පිළිබඳව වෙනම විමර්ශන කොට්ටාශයක් ස්ථාපිත කොට ශ්‍රී ලංකා පොලිසිය මගින් විමර්ශන ආරම්භ කළ යුතු බවට ඇති වූ අදහස සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා යටතේ නීති විරෝධී හෝ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ටාශය නමින් නව කොට්ටාශයක් ආරම්භ කරනු ලැබුවා මේ මූලික අරමුණ වුණේ මෙවැනි නීති විරෝධී ජාවාරම් කරුවන් සම්බන්ධයෙන් සොයා බලලා ඔවුන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් ඔවුන් සතු සියලු වත්කම් සම්බන්ධව සොයා බලලා ඒවා නිසි පරිදි තහවුරු කිරීමකින් පසුව අවශ්‍ය කරන නීතිමය පියවර ගැනීම සඳහා ඒ අනුව පසුගිය මාර්තු මාසයේ පොලිස්පතිතුමා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ශ්‍රී ලංකාව තුළ සිටින විවිධ මේ ආකාරයේ ජාවාරම්වල යෙදෙමින් මුදල් උපයාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා උපදෙස් ලබා දී තිබුණා පසුගිය මාර්තු මාසයේ දෙමටකොඩ පදිංචි පුද්ගලයෙක් සම්බන්ධව මෙම කොට්ටාශය මගින් විමර්ශන ආරම්භ කරනු ලැබුවා මෙම විමර්ශන ආරම්භ කරමින් මුලින්ම ඕ පිළිබඳව මූලික තොරතුරු සොයා බැලීමක් සිදු කළා මෙම තොරතුරු සොයාගෙන යාමේදී මෙම සැකකරු මෙම පුද්ගලයා විසින් උපයාගත් දේපළ උපයාගෙන තිබෙන දේපළ සත්‍ය ලෙසම තහවුරු කර ගැනීමට නොහැකි යම් යම් ජාවාරම්වල යෙදෙමින් උපයාගත් දේපළ බවට තහවුරු වුණා ඒ අනුව පසුගිය 2021/4 වන දින ඉන්දියාවේදී ශ්‍රී ලංකා ඉන්දියානු වෙරළ ආරක්ෂක නිලධාරීන් ශ්‍රී ලංකා බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගත්ත ශශීලා දුව නැමැති බහුදින යාත්‍රාව මේ හෙරොයින් කිලෝග්‍රෑම් 340ක් සමග සැකකරුවන් 5 දෙනෙකු සමග අත්අඩංගුවට ගන්න මෙම බහුදින යාත්‍රාවේ තිබී හමු වූ සැටලයිට් දුරකථනයක් විමර්ශනය කිරීමෙන් පසුව අනාවරණය වුණා මේ ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයෙකුට මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 340 යොමු කරන බව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේදී මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 340 දෙමටකොඩ ප්‍රදේශයේ පදිංචි රුවන් යන පුද්ගලයෙක් වෙත මේ යොමු කරන බව යොමු කර තිබුණු බව අනාවරණය වුණා ඔහුගේ නම ලෙස සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටකොඩ රුවන් වෙත මෙම හෙරොයින් තොගය යොමු කර බව අනාවරණය වුණා ඒ අනුව මෙම කොට්ටාශය මගින් පවත්වාගෙන ගියපු විමර්ශනයේදී තවදුරටත් තහවුරු වුණා මොහු විවිධ ජාවාරම්වල යෙදෙන පුද්ගලික බව ඒ වගේම ඔහු මීට පෙර අවස්ථාවලදීත් විවිධ ආකාරයේ අපරාධ රාශියකට සම්බන්ධ වූ සම්බන්ධ වී තිබුණු පුද්ගලයෙකු බවට විශේෂයෙන්ම හෙරොයින් ජාවාරම්වල වෙනත් මිනි මැරිමනි අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයෙකු බවට තවදුරටත් අනාවරණය ඒ අනුව මෙම සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටකොඩ රුවන් යන අය ඊයේ දිනේදී නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගන්න ලැබුවා මෙම අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී විශේෂයෙන්ම ඔහු 2017 වසරේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 280ක් ඒ වගේම එම වසරේම හෙරොයින් කිලෝග්‍රෑම් 40ක් 2018 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් 2019 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් ශ්‍රී ලංකාවට ගෙන්න අතිබල බවට අනාවරණය වුණා. ඒ වගේම 2019 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් ලංකාවට රැගෙනීමේදී ශ්‍රී ලංකා නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. 2019 වසරේ තවදුරටත් හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් ඒ වගේම හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් ඔහු ලංකාවට රැගෙන විත් තිබෙන බවට අනාවරණය වුණා. 2021 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21ක් ඔහු ලංකාවට රැගෙන විත් තිබෙනවා.
එවැගේම 2021 වර්ෂයේ ඉන්දියාවට ඉන්දියාවේ අතරම් කොට ගෙනුණු හෙරොයින් කිලෝග්‍රෑම් 340ත් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බවට අනාවරණය වුණා. මෙවැනි ආකාරයේ මද්‍රව්‍ය ජාවාරමේ යෙදමින් ඔහු විසින් නීති විරෝධී ලෙස මේ දේපළ උපයාගෙන තිබුණා. ඔහු විසින් උපයාගත් දේපළ අතර විශේෂයෙන්ම 1,700කට අධික වටිනාකමක යුතු රේන්ජ් රෝවර් රථයක්, ඒ වගේම 1,300කට වැඩි වටිනාකමක යුතු ලෑන්ඩ් ක්‍රූචර් ජීප් රථයක්, ඒ වගේම තවත් 1,330කට වැඩි BMW කාර් රථයක්, ඒ වගේම BMW i8 වර්ගයේ 1,480කට වැඩි වටිනාකමකින් යුතු කාර් රථයක් ඊයේ දින විමර්ශන නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබුවා. රත්රන් කිලෝග්‍රෑම් 1,590ක් ඔහුගේ නිවසේ තිබී සොයා ගැනීමට නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවා.